විශේෂයෙන්ම ඊයේ වෙනකොට මහජන උපේක්ෂා කොමිෂමේ නිලධාරීන් තුන්දෙනෙක් සමාජයෙන් තුන්දෙනෙක් එකතු වෙලා අනීතික ලෙස විදුලි බිල වැඩි කිරීමට සදා කටයුතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒකක 0.90 දක්වා විදුලි පාවිච්චි කරන්නන්ට 100%ට 256ක පමණ බිලක් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ සාමාන්‍ය මිනිසුන්ට තමයි මේ අතපොවලා තියෙන්නේ. ධන කුහරෙන්ට අතපොවලා නැහැ. සාමාන්‍ය දුගී දුප්පත් මිනිසුන්ගේ ගෙදර ලයිට් එක දානකොට ඒ සඳහා තමයි මේ බිල වැඩි කරලා තියෙන්නේ. ඒක නිසා මේ අමාත්‍යවරය ඇතුළු මේ කණ්ඩායම කරලා තියෙන්නේ පීඩනයෙන් පීඩනයට පත් වෙලා මිරිකලා ඉන්න මහජනතාව තව පීඩනයට පත් කිරීමයි මේ බිදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන්. ඒකද අපි කනගාටු වෙනවා. මේ මෙවැනි ආණ්ඩුවක් බිහිවීම පිළිබඳව රනිල් රාජපක්ෂ ආණ්ඩුව මෙවැනි ආකාරයට මහජනතාව පීඩනයට පත් කිරීමෙන් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව අපි ඇත්තටම කනගාටු වෙනවා. අද වෙනකොට මේගොල්ලෝ බිලියන 240 ගානක ආදායමක් උපයන්න තමයි මේ බිල වැඩි කරලා තියෙන්නේ. හැබැයි ඒක ලැබෙන්නේ නැහැ. මොකද සියලුම නිවෙස්වල විදුලි පහන් අද වෙනකොට නිවනවා. විදුලි පංකා නිවනවා. සීතකරණ නිවනවා. හැබැයි සීතකරණේ දාන්නවත් බඩුත් නැහැ. දැනටත් ඔප්පු වෙලා තියෙන්නේ. ඒක නිසා මේගොල්ලෝ හිතන් ඉන්න මේ ආදායම ලැබෙන්නේ නැහැ. අපි මහජනතාවෙන් ඉල්ලා සිටිනවා සියලුම අය තියෙන විදුලි පහන් ටික අඩුවෙන් පාවිච්චි කරන්න. එතකොට මේගොල්ලන්ගේ මේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට මේගොල්ලන්ට විදුලි වල වන්දන පාඩුවට පත් වෙනවා. එතකොට මේක අටට කඩලා විකුණන්න මේ නායකයන්ට හම් වෙන්නේ නැහැ. අද අටට කඩලා විශාල කොමිස් ලබා ගැනීම සඳහා තමයි මේ කටයුතු කරන්නේ. නැතුව මහජනතාවට තියෙන ආදරයට නෙමෙයි. අද හොටල් කර්මාන්තය කරගන්න හම් වෙන්නේ නැහැ. එහි විදුලි බිල වැඩි කළා. එතකොට සාමාන්‍ය කඩපොලේ කඩයක් තේකක් බොන්න හම් වෙන්නේ නැහැ. ඒකේ බිලත් වැඩි වෙලා රූපලාවන්‍ය ගාරයකට ගියොත් ඒකේ බිල වැඩිලා කොණ්ඩ කපා ගන්නවත් හම් වෙන්නේ නැහැ. ඒක නිසා මේ සියලුම අත්‍යවශ්‍ය සේවාවන් වල මිල ඉහළ දාලා තියෙයි ඉහළ යනවා. ඒක වළක්වන්න